සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මම ඔයාලට මුලින්ම. මම අදත් අරගෙන ආවා විශේෂ ශාකයක් ගැන. මම අද කතා කරන්න යන්නේ ලංකාවේ හැම පළාතකම වගේ දකින්න පුළුවන් ශාකයක් ගැන. ඔයාලා නම් දකින්නකොටම දන්නවා මේ මොකද්ද කියලා. මේ තමයි කතුරුමුරුංගා. ඔයාලා කතුරුමුරුංගා කෑවට කතුරුමුරුංගා අවුන්සයක මෙන්න මේ දේවල් මෙච්චර දේවල් අඩංගුයි කියලා ඔයාලට කවුරු හරි කියලා තියෙනවද? නැත්නම් ඔයාලා දන්නවද මෙන්න මෙච්චර දේවල් ප්‍රමාණයක් මෙන්න මේ කතුරුමුරුංගවල කතුරුමුරුංගා අවුන්සයක අඩංගුයි කියලා? ඊට කලින් මම කියන්න කැමති, ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, මේ වගේ අලුත් වීඩියෝ එකක් ආපු ගමන් බලන්න bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම ඔයාලට කියන්නම් මෙන්න මේ කතුරුමුරුංගා අවුන්සයක මොනවද අඩංගු කියලා. ප්‍රෝටීන් ග්‍රෑම් 2ක්, කැලරි 20ක්, කැල්සියම් මිලිග්‍රෑම් 336ක්, ඒ වගේම ඒ විටමින් ජාත්‍යන්තර ඒකක 2500ක්, ඒ විටමින් ජාත්‍යන්තර ඒකක 2500ක් සහ සී විටමින් මිලිග්‍රෑම් 9ක් තියෙනවා මෙන්න මේ කතුරුමුරුංගා අවුන්සයක. රනිල කුලයට අයත් ශාකයක් තමයි මෙන්න මේ කතුරුමුරුංගා කියන්නේ. කතුරුමුරුංගා ශාකය ශ්‍රී ලංකාවේ සහ වෙනත් නිර්වතන ප්‍රදේශවල වැවෙන ශාකයක් තමයි මෙන්න මේ කතුරුමුරුංගා කියන්නේ. කොළ වගේම මල්, මේ කතුරුමුරුංගා හැදෙන මල් අපි ආහාරයට ගන්නවා. කොළ රසවත් පලා මැලුමක් විදියට අපිට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් කිරි ටිකක් දාලා රසට අපිට හදාගන්න පුළුවන්. කතුරුමුරුංගා මල් වලින් එක එක අපූරු කෑමක් හදනවා. ඒ වගේම තමයි මේ කතුරුමුරුංගා ශාකය ව්‍යාප්ත වෙන්නේ ඇටමගින්. මෙන්න මේකේ කරලක් හැදෙනවා. ඒ කරලේ සාමාන්‍ය විශාල ඇට ප්‍රමාණයක් තියෙනවා. ඒ ඇට වලින් තමයි මේ ශාකය ව්‍යාප්ත වෙන්නේ. ඒ වගේම තමයි සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල කතුරුමුරුංගා ශාකය හඳුන්වන තවත් නම් තමයි චක්‍රපුෂ්ප, ඒ වගේම අගස්ති, ඒ වගේම මුනිද්‍රෑම යන නම් වලින් තමයි මෙන්න මේ කතුරුමුරුංගා ශාකය හඳුන්වන්නේ. කතුරුමුරුංගා මිහිරි, ඒ වගේම මතක තබා ගැනීමේ ශක්තිය වඩවන කෑමක් තමයි මෙන්න මේ කතුරුමුරුංගා කියන්නේ. ඒ වගේම තවත් දෙයක් තමයි යුනානි වෛද්‍ය ශාස්ත්‍රයේ, ඔයාලා දන්නවා ඇති මෙන්න මේ යුනානි වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන් වෙන දෙයක් තමයි කතුරුමුරුංගා කොළ අනුභව කිරීමේ රාත්‍රී අන්ධභාවයේ සුව වන බව. ඒ වගේම තමයි මෙන්න මේ කතුරුමුරුංගා මල් තියෙනව නේද, මෙන්න මේ කතුරුමුරුංගා ඇල්දියෙන් අඹරලා අපි ওই සන්ධිවල වේදනාව තියෙනවා කියන්නකො, මෙන්න මේ වේදනාව තියෙන තැන්වල ගෑම ඒ රෝග සුව වෙනවා කියලා මෙන්න මේ යුනානි වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඔයාලටත් මෙන්න මේ කතුරුමුරුංගා ශාකය ගැන මොනවා හරි දැනගන්න තියෙනවනේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට කියන්න අනිවාර්යයෙන්ම රිප්ලයි එක දාන්න. ඒ වගේම තමයි මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි ඊගාවට හම්බෙමු. ඔයාලට සුබ දවසක්.